ගොඩක් අය කන්න අස දෙයක් තමයි වැව්මාළු කියන්නේ. වැව්මාළු කරි එකක් කොහොමද රසටම හදාගන්නේ කියලා ඉන්න මම කියලා දෙන්න. මං අද මේකට පාවිච්චි කරන්නේ කොරලි මාළු. කොරලි මාළු කිලෝ එකක ප්‍රමාණයක් මම හොඳට සුද්ධ කරලා පිරිසිදු කරලා අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි එක මෙන්න මේ වගේ ප්‍රමාණය කෑලිවලට කපලා අරගන්නවා. අපිට මේක හදාගන්න ගම්මිරිස් කුඩු තේ හැඳි එකමාරයි, ලුණු කුඩු තේ හැඳි එකයි, කහ කුඩු තේ හැඳි කාලයි. මම පාවිච්චි කරන්නේ මස් කරි 3/5, ඒකින් තේ හැඳි 2යි, මිරිස් කුඩු තේ හැඳි 2යි, උලුහාල් තේ හැඳි කාලයි, අබ ඇට වලින් තේ හැඳි භාගයයි, එන්සාල් කුණුදු ටිකකුත් අරගත්තා. ඊට පස්සේ මේකට සුදු ලුණු බික් 2-3ක් පොඩියට තලලා අරගෙන ඉඟුරු පොඩි කෑල්ලකුත් තලලා අරගත්තා. කරපිංචා, රම්පේ, ලොකු ලුණු ගෙඩියකින් භාගයක් පොඩියට කපලා අරගෙන පොඩි ප්‍රමාණයේ තක්කාලි ගෙඩියකුත් කපලා අරගත්තා. වරක කෑල්ලකුත් අපිට මේකට ඕනි කරනවා. දැන් මම මැටි භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරලා තෙල් ටික රත් වෙනකොට ඒකට අබ ටික එකතු කරනවා. අබ ටික මෙන්න මේ ගානට පුපුරලා එනකොට අපි ඒකට ලොකු ලුණු ගෙඩියෙන් භාගයයි ඉඟුරු සුදු ලුණු ටිකයි රම්පෙ ටිකයි කරපිංචි ටිකයි එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඒ ටික ටිකක් තෙල් එකත් එක්ක බැඳගන්නයි ඕනේ. මේ ගානට බැඳුනට පස්සේ මම ඒකට කුරුඳු කෑලි දෙකකුයි එන්සාල් ඇට දෙකකුයි එකතු කරනවා. ඒ වෙලාවේදී තමයි මම තක්කාලි ටිකයි ගොරක කෑල්ලත් පොඩියට කපලා එකතු කරගන්නේ. පස්සේ මම ඒකට එකතු කරන්නේ කහකුඩු වලින් තේ හැඳි කාලක්. ඊට පස්සේ ලුණු කුඩු තේ හැඳි එකත් එකතු කරලා ඒකටම උලුහාල් වලින් තේ හැඳි කාලක් එකතු කරනවා. ඊට පස්සේ මෙහෙම හොඳට තෙල් එකත් එක කලවම් කරගෙන බැදපු මිරිස් කුඩු වලින් තේ හැඳි දෙකක් එකතු කරනවා. ඊට පස්සේ ඒකටම මම එකතු කරන්නේ මස් කරි 3-5 වලින් තේ හැඳි 2ක්. ඊට පස්සේ ඒ ටිකත් හොඳට මෙන්න මේ විදිහට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ඒකට ගම්මිරිස් කුඩු තේ හැඳි එකමාර එකතු කරලා හොඳට කලවම් කරගෙන වතුර කෝප්ප දෙකක් එකතු කරගන්නවා. දැන් අපි කෑලි කපා ගනිපු කොරලි මාළු ටික මෙන්න මේ විදිහට පිළිවෙලකට කරියකට එකතු කරගන්නවා. මේ විදිහට මාළු ටික ඔක්කොම කරි එකට එකතු කරගෙන ලිපේ ගින්දර ටිකක් වැඩි කරගෙන මේ භාජනය වහන්නේ නැතුව මේ විදිහට හොඳින් මාළු ටික තැම්බෙනකන් අපි තියාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඕනේ අපි මේක කලවම් කරන්න හැඳි පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට හට්ටිය හොලවල තමයි අපි මාළු ටික කලවම් කරගන්නේ. එතකොට මාළු කෑලි ටික කැඩෙන්නේ නැතුව හොඳට තියාගන්න පුළුවන්. ඔයාලට මේ වැව්මාළු කරියක හොදියෙක් ඕනේ නම් මේ ගානෙන්ම ලිපෙන් අයින් කරගන්න පුළුවන්. නැත්තම් හොදියෙක හොඳට හිදෙනකම් තියලා කෑමට ගන්නත් පුළුවන්. මේක හරිම රසයි. ඒ වගේම හරිම සුවඳයි. පාන් එක්ක, රොටි එක්ක, බත් එක්ක ඕනම දෙයක් එක්ක රස බලන්නත් පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.